වගේම අපි විවිධ ශේෂ්ත්‍රවලින් මේ රටේ ආර්ථිකය ඉහළට ගෙනියන්නට. දැන් අද මම මේ ස්ථානයට පැමිණෙනකොට ගමේ ප්‍රදේශවාසීන් හමු වුණා. ඒ අයට රැකියාවක් නැහැ, කුඹුරක් නැහැ වගා කරන්නට. ඉතින් ඒ අය බලාපොරොත්තු වෙනවා විශේෂම කාන්තාවන් රැකියාවන්. අපි මේ ආර්ථිකය දියුණු කරන්නට, ව්‍යාපාරිකයන්ට නැවත ආයෝජනය කරන්නට පුළුවන් වෙන විදිහේ බදුසහන විශාල ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. මේ බදුසහන අපි ලබා දීලා තියෙන්නේ විශේෂයෙන්ම කර්මාන්ත ඒගොල්ලන්ට ආරම්භ කරන්නට, දිරි දෙන්නට. ඒ හරහා මේ පළාත්වල රැකියාවන් උත්පාදනය කරන්නට, ඒ රැකියා විරහිත අයට රැකියා කරන්නට. ඒ වගේම කෘෂිකර්මාන්තයේ මුල්ලුණු අගය එකතු කරන කර්මාන්ත මේ ප්‍රදේශවල ආරම්භ කරන්නට අපි දිරිමත් කරන්නට ඕනි. මේව හරහා නව රැකියා උත්පාදනය කරන්න, විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ ව්‍යාපාර හරහා යොමු කරවන්නට අවශ්‍ය ආර්ථික සැලැස්මක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ හින්දා තමයි ව්‍යාපාරිකයන්ගේ විශාල බදුසහන ලබා දීලා තියෙන සරල බදු ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙන්නේ. නිෂ්පාදනය වැඩි කළා, ආයෝජනය වැඩි කළා, ඒ එකම පාරිභෝගිකයන්ට සහන ලැබෙන බදු ක්‍රමයක් අපි හඳුන්වලා දීලා තියෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අද මට ඒ ස්ථානේ හම්බුණා. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ගන්නට බැරි වෙලා. අපි එන අවුරුද්දේ ඉඳලා ඒ සියලුම උසස් පෙළ සමත් වෙන දරුවන්ට විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න අවස්ථාවක් අපි ලබා දෙනවා. ඒ හරහා විශේෂයෙන්ම දන්නවා මේ පළාත්වල වැඩියෙන් ඉන්නේ කලාංශයෙන් සමත් වෙන ළමයි. ඒ අයට තොරතුරු තාක්ෂණය, කම්පියුටර් තාක්ෂණී හැකියාවක් ලබා ගැනීමට අපි පාඨමාලා වෙනස් කරනවා. ඒ හරහා අද මේ තොරතුරු තාක්ෂණයේ විශාල රැකියාවන් නිර්මාණය කරන්නට පුළුවන්. ඒ රැකියාවන්ට සුදුසු වන නිපුණත්වයක් ලබා ගන්නට අපි ගුණාත්මක අධ්‍යාපනයක් ග්‍රාමීය ප්‍රදේශවලට ලබා දෙනවා. ඒ වගේම ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් අපි විශාල ආයෝජනයක් කරනවා. විශේෂයෙන්ම යටිතල පහසුකම් පාරවල්, ඒ වගේම රෝහල් දියුණු කරන්නට, පාසල් දියුණු කරන්නට, පානීය ජලය ව්‍යාපෘති ඇති කරන්නට. අද බොහෝ පළාත්වලට අපි ගියාම මේ පිරිසිදු පානීය ජලය නැතිකම විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. පානීය ජලය, පිරිසිදු පානීය ජලය ඉතාමත්ම වැදගත්. ඒවා හින්දා බොහෝ ලෙඩ ඇති වෙලා තිබෙනවා. ඒ වගේම අපි සාකච්ඡා කරලා තිබෙනවා වෛද්‍යවරුන් සමග මේ වකුගඩු රෝගය පැතිරිගෙන යන සෑම පළාතකම ඒ වෙනුවෙන් නිශ්චිත ක්‍රමවේදයක් පිළියමක් හොයන්නට. සමහර අය හිතනවා මේ පානීය ජලය හින්ද කියලා, සමහර අය හිතනවා මේ පෝර පාවිච්චි කිරීම හින්ද කියලා, තවත් සමහර අය විවිධ හේතුන් දෙනවා. නමුත් ඒ පිළිබඳව තවම පැහැදිලි ජනතාව වෙනුවෙන් සැලැස්මක් ඒ වෙනුවෙන් නැහැ. අපි මේ වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්නට ඕනේ ඒ වකුගඩු රෝගීන් සුව කරගන්නට සහ පැතිර යෑම වැළැක්වීමට.
වගේම විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල ග්‍රාමීයව තවත් ආදායම වැඩි කරගන්නා ක්‍රමවේදයන් භෝග වර්ග සහ කර්මාන්ත අපි පුද්ගලික අංශය දිරිමත් කළා ආයෝජනය කරන්නට දිරිමත් කරවන මේ නිසා තමුන්නාන්සලා දන්නා තමුන්නාන්සලා හැමදාම අවුරුදු ගණනාවක් ත්‍රස්තවාදයෙන් බැට කාපු අය තමුන්නාන්සලාට අවශ්‍ය නැහැ නැවතත් ත්‍රස්තවාදයකට මුහුණ දෙන්නට අපේ එදා ත්‍රස්තවාදය අවසන් කළා තමුන්නාන්සලාට බියක් නැතුව තමුන්නාන්සලාගේ නිවාසවල නිදා ගන්නට පුළුවන් තත්ත්වයක් ඇති කළා අපි නැවතත් එවැනි ත්‍රස්තවාදයක් ඇති නොවන විදිහේ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා තිබුණා මුත් අවාසනාවකට නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්න පටන් ගත්තා අපි එදා ඒ ත්‍රස්තවාදය අවසන් කරා වගේ නැවතත් මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වයක් දීලා පැහැදිලි සලස්මක් ඇති කළා ඒ බුද්ධිංශ නැවතත් ක්‍රියාත්මක කරවලා ආරක්ෂක අංශ නැවතත් ක්‍රියාත්මක කරවලා මේ රටේ නැවතත් ත්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට අපි ආරක්ෂාව තහවුරු කරනවා එනිසා අපේ රජයක් යටතේ නැවසත් කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට ඉඩ තියන්නේ නැtei කියන එක මේ අවස්ථාවේ තමුන්නාන්සලාට තහවුරු කරන්නට ඕනේ. මේ රටේ ආරක්ෂාව වේවා ආර්ථිකය ඉහළට ගැනීම වේවා එහරහා දුප්පත්කම තුරන් කිරීම සඳහා වේවා පැහැදිලි දැක්මක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම අපි හැමදාමත් අභියෝග බාරගෙන අභියෝග ජයගත් අය. අපි එදා පොරොන්දු දුන්න නම් ඒ පොරොන්දු සියල්ලක්ම ඉෂ්ට කළා. ඒ වගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ඉදිරිපත් කළා තියෙන්නේ ඉටු කරන්නට පුළුවන් ප්‍රායෝගික වැඩසටහනක්. ඒවා අපි බුද්ධිමතුන් වෘත්තිකයන් මේ රටේ ඉන්න ඒ වගේම අර ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අරගෙන ඒවත් එකතු කළා. හදු ප්‍රායෝගික වැඩසටහනක්. ඉතින් මම පොරොන්දු වෙනවා මගේ දුර කාලය ඇතුළතදී මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන සෑම කරුණක්ම මම ඉෂ්ට කරනවායි කියන එක මම තමුන්නාන්සේලාට තහවුරු කරනවා. තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න. තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉටු කරන්න මගේ යුතුකම සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් සහ අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන එක ස්ථිර කරමින් පොළොන්නරුව ජනතාවට ජය වේවා මව්බිමට ජය වේවා පොට්ටුවට ජය වේවායි මම ප්‍රාර්ථනා කරනවා ස්තුති සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ